ලූයිස් හෙන්රි පාකර් 19වැනි සියවසේ අගභාගයේ සිට 20වැනි සියවසේ මුල් දශකයේ දක්වා ශ්‍රී ලංකාවේ සිටි ප්‍රමුඛ පෙළේ විද්වතෙක්. ඒ වගේම එම කාලය තුල සිටපු වෙනත් වාරි විශේෂඥයන් අතරේ කැපී පෙනෙන වාරි විශේෂඥයෙක්. ශ්‍රී ලංකාවේ පුරාණ අධ්‍යයන සම්බන්ධව කැපී පෙනෙන විද්වතෙක්. එසේම ඔහුගේ අධ්‍යයන පුරා විද්‍යාවට කෙසේ වැදගත් වෙනවාද යන්න අපි මෙහිදී සලකා බලමු. හෙන්රි පාකර් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වර්ෂ 1873 ජූනි මාසයේ. එසේ පැමිණ ඔහු උතුරු මැද සහ වයඹ පළාත්වල සේවයට එක් වෙනවා. ඉන්පසුව එතැන් සිට වයඹ පළාතෙත් දකුණු පළාතෙත් ඔහුගේ වාරි ඉංජිනේරුමය දායකත්වය ශ්‍රී ලංකාවට ලබා දෙනවා. එසේම ඉංජිනේරුමය කටයුතු පමණක් සීමා නොවි පුරාණ ලංකාවේ බොහෝ ක්ෂේත්‍ර පිළිබඳව ඔහුගේ විමසිලිමත් ඇස පර්යේෂකෙක් හැටියට යොමු වෙන්න පටන් ගන්නවා. ඔහුගේ සේවා කාලය ලංකාවේ වසර 31ක්. මේ වසර 31ක සේවා කාලය තුළදී ඔහුට සිදු වූ අකර දැම්බෙමුත් බොහොමයි. ඒ අතරතුර ලංකාවට පැමිණ වර්ෂ 10ක් ගත වන තුරු තුළදී ඔහුගේ පුත්‍රයා මැලේරියාව වුණ සෑදී ජීවිතක්ෂයට පත් වෙනවා. එවිට ඔහු මාස 9ක ලදරුවෙක්. මෙවැනි දුෂ්කරතා මැද්දේ ඔහු තමන්ගේ රාජකාරිත් ඒ වගේම පුරා විද්‍යා කටයුතුටත් දක්වපු දායකත්වය කෙසේදයි අපි සොයා බලමු. ඔහු ලංකාවේ 1904 දක්වාම සේවයේ දීර්ඝ කාලයක් නිරත වූ බව මීට පෙරද සඳහන් කරන ලදී. රාජකාරියට අමතරව ඔහු ලංකාවේ පුරා විද්‍යාව ඒ වගේම ඉතිහාසය ඒ වගේම සංස්කෘතිය වගේ ප්‍රධාන විෂයන් තුනක් කෙරෙහි ඔහුගේ අවධානයට ඒ වගේම සැලකිල්ලට පරිශ්‍රණයට ලක් කරන්න පටන් ගත්තා. මේ අතරතුරේදී ඔහු සමාජ සංස්කෘතික ඉතිහාසය සම්බන්ධව විශේෂ සැලකිල්ලක් දැක්වුවා. විශේෂයෙන් තමන්ගේ පුරාණ ඉංජිනේරුමය කටයුතු අධ්‍යයන අතරතුරේදී ඒ වගේම රාජකාරී අතරතුරේදී තමන් සොයා ගන්නාලද පුරාණ සංස්කෘතියට පුරා විද්‍යාවට ඉතිහාසයට අදාළ දේවල් ඔහු විවිධ ග්‍රන්ථ මගින් ලෝකයට ප්‍රකාශයට පත් කරන්න පටන් ගත්තා. ඒ මගින් ඔහු අතීත ජන සමාජයේ ශ්‍රී ලංකාවේ පුරාණ ඉංජිනේරුමය හැකියාවන් විශේෂයෙන් වාරි ඉංජිනේරුමය හැකියාවන් ලෝකයට ප්‍රදර්ශනය කළා. තමන්ගේ පර්යේෂණ ලිපි තමන් විසින් නිකුත් කරන ලද ග්‍රන්ථ ආදිය මගින් මේ අතුරෙන් වඩාත් වැදගත් වන්නේ ඒන්ෂන්ට් සිලෝන් නමින් 1909 දී ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයයි. එමගින් තමා ඔහු බොහෝ දුරට පුරා විද්‍යාත්මක කටයුතු කෙරෙහි දක්වන ලද සැලකිල්ල අපට එළිදරව් වෙන්නේ. ඊට අමතරව වයඹ පළාතේ පුරාණ වාරි සංස්කෘතිය සහ ඒ හා සම්බන්ධ නටබුන් සම්බන්ධ තොරතුරු ඔහු රාජකීය ආසියාතික සමිතියේ සංග්‍රහවලට ලිපි මගින් ප්‍රකාශයට පත් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම තිස්ස මහරම් ප්‍රදේශයේ ඔහු දීර්ඝ කාලයක් සේවය කළා. එම කාලය තුළ ඔහු විසින් සොයා ගන්නා ලද තොරතුරු පවා ඔහු තමන්ගේ පර්යේෂණ ලිපි මගින් ප්‍රකාශයට පත් කළා. මේ ග්‍රන්ථවලින් සමහරක් පසු කාලීනව කුඩා ග්‍රන්ථ හැටියටත් ප්‍රකාශයට පත් වුණා. පුරාවිද්‍යාව පිළිබඳ හදාරන්නන්ට මෙම ග්‍රන්ථ ඉතා විශාල අත්දැකීමක් සහ තොරතුරු ලබා ගැනීමට මඟ පෙන්වීමක් වෙනවා. ඔහු කොතරම් තමන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් වූවාද යන්න ඔහු සිංහල භාෂාව ඉගෙන ගැනීමටත් දෙමළ භාෂාව ඉගෙන ගැනීමටත් දක්වන ලද ප්‍රයත්නවලින් පැහැදිලි වෙනවා. ඒ වගේම මේ කටයුතු වල විශේෂයෙන් පුරා විද්‍යාත්මක සැලසුම් ලබා ගැනීමේදී ඒවා හැදෑරීමේදී එවකට පුරා විද්‍යා කොමසාරිස්වරයා හැටියට හිටපු SCP බෙල් මහතා ඔහුට බොහෝ උදව් උපකාර කරලා තියෙනවා. එසේම වාරි මාර්ග සම්බන්ධයෙන් මීට පෙර විද්වතෙකු ලෙස ප්‍රකටව සිටි එමර්සන් ටෙනන්ට්
එවැගේම කාසි සහ සංකේත ආදී පිළිබඳව අධ්‍යයනය කිරීමේදී CW කොඩින්ටන් ආදීන්ගේ උදව් සහ උපදෙස් ඔහුට ලැබිලා තියෙනවා. මේ සියලුම කටයුතු අතරේ අපට පුරාවිද්‍යානුකූලව වැදගත් වන්නේ කොහොමද ඔහුගේ කටයුතු. විශේෂයෙන්ම ඔහු ඒන්සන් සිලෝන් ග්‍රන්ථය මගින් වැඩිම පිටු ගණනක් යොමු කරන්නේ ආදිවාසීන් පිළිබඳව ඔහු විසින් සොයා ගන්නා ලද කරුණු පිළිබඳව. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඒ වෙනකොට මානව විද්‍යාව සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු කර තිබුණු සීජී සෙලිග්මාන්ගේ උදව් ඔහු ලබාගෙන තියෙනවා. මෙහිදී ලංකාවේ ජීවත් වුණු සහ එවකට ජීවත් වුණු පුරාණ වැද්දන් සහ නූතන වැද්දන් පිළිබඳවත්, ඒ වගේම රාක්ෂයින්, යක්ෂයින්, නාගයින් සහ බහිරවයන් ආදී දේව යක්ෂ සහ අර්ධ දේව යක්ෂ ආදී මානවයන් පිළිබඳව සහ අර්ධ මානවයන් පිළිබඳව ඔහු විශේෂ සැලකිල්ලක් දක්වලා තියෙනවා පේනවා. ඒ වගේම ඔවුන් විසින් භාවිත කරන ලද උපකරණ, ඔවුන්ගේ සිරිත් පිරිත්, ඒ වගේම ඔවුන්ගේ සහ ද්‍රවිඩ, ඒ වගේම සිංහලයින් පිළිබඳව තිබුණ සම්බන්ධකම්, ශාරීරික වශයෙන් තිබුණු සමානතා, ඒ ආදී වශයෙන් ඔහු සංසන්දනය කිරීමටත් උත්සාහ කළා තියෙනවා. විශේෂයෙන් ද්‍රවිඩ ජාතිකයන් සිංහලයින් අතර තිබුණ මිශ්‍රකම, ඒ වගේම වැද්දන් සහ සිංහලයන් අතර තිබුණ මිශ්‍රතාවයන්, සිංහලයන් සහ දෙමළ ජාතිකයන් අතර තිබුණ මිශ්‍රතාවයන් මේ හිස්කබල් පරීක්ෂා කිරීම මගින් ආදී පවා යොදා ගනිමින් ඔහු අධ්‍යයනය කරන්න උත්සාහ කරලා තියෙන බව පේනවා. ඔහුගේ විෂයපතේ වුණේ වාරි සංස්කෘතිය අධ්‍යයනය කිරීම, විශේෂයෙන්ම ඔහු වාරි ඉංජිනේරුවෙක්. ඒ කටයුතු අතරතුරේදී ඔහු පුරාණ වැව්, විශේෂයෙන් පඬු අස්සන වර පිටි පඬා වැව, බසවක් කුලම, යෝධ වැව, නුවර වැව, වන්නි කුලම, පාවට්ට කුලම, බතලගොඩ වැව, තිස්ස වැව ආදී වැව් ඔහුගේ විශේෂ අවධානයට සහ අධ්‍යයනයට ලක් කරලා තියෙනවා. ඒ වගේම ඒවා පිළිබඳව තොරතුරු සොයන්නකොට ඔහු විසින් එකතු කරන ලද තොරතුරු ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ඒ වැව් අධ්‍යයන කිරීමේදී ඔහු ඒවා තුළ සැඟවී තිබුණු පැරණි බිසව කොටු, සොරව් ආදී පිළිබඳව සැලසුම් සහගතව තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ හැරුණාම වෙනත් නටබුන් ස්ථානත් ඔහුගේ විශේෂ අවධානයට ලක් වුණා. රිටිගල විශේෂයෙන්ම කොකාගල, ඉසුරුමුණිය, යෝධ වැව ආදී ස්මාරක පිළිබඳව, ස්මාරක සහිත ස්ථාන පිළිබඳව ඔහු විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා. ඒ වගේම ඔහු ශිලාලිපි, ඒ ස්ථානවල ඔහු විසින් දකින ලද ශිලාලිපි විශාල ප්‍රමාණයක් ඔහුගේ අධ්‍යයනයට ලක් කරා. ඒ වගේම එඩ්වර්ඩ් මියුලර්, මේ සම්බන්ධයෙන් එඩ්වර්ඩ් මියුලර් ඔහුට බොහෝ උදව් උපකාර කරලා තියෙනවා. පෝල් ගෝල්ඩ්මිත් ඔහුට උදව් කරලා තියෙනවා. ඒ උදව් සමග ඔහු විසින් අත්දකින ලද ශිලාලේඛන පිළිබඳ තොරතුරු ඔහු විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ලංකාවේ බොහෝ ප්‍රදේශ ඒ සම්බන්ධයෙන් ඔහු සැරිසරලා තියෙනවා තොරතුරු සොයා ගැනීම සඳහා. ඔහුගේ විෂයපතයට අහු වුණු තවත් කොටසක් තමයි ශ්‍රී ලංකාවේ පුරාණ කාසි. ඒ වගේම ඔහු කුඩා ප්‍රමාණයේ කරඬු පිළිබඳ අධ්‍යයනය කරලා තියෙනවා. ඒ වගේම බොහෝ දෙනෙකුගේ වැඩි සැලකිල්ලකට ලක් වෙන්නේ නැති කප් මාක්ස්, එහෙම නැත්නම් සමහරුන් කියන විදිහට කට් මාක්ස් පිළිබඳව ඔහු බොහෝ සෙයින් සැලකිලිමත් වෙලා තියෙනවා. ඉතින් පුරාවිද්‍යාඥයෙකුට ඔහුගේ මේ ප්‍රවේශය ඉතාම වැදගත්. ඔහු සියුම් දේවල් ගැන පවා ඔහුගේ විමසිලිමත් ඇස යොමු කරලා තියෙනවා. ඔහු විශේෂ සැලකිල්ලක් දක්වපු තවත් අංශයක් තමයි පුරාණ ස්තූප. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී 18 සියවසේ අගභාගය වෙනකොට, ඒ කියන්නේ 19 සියවස අගභාගය වෙන විට ඔහු ලංකාවේ ස්තූප පැවති ආකාරය සහ ඒ වගේ හැඩතල පිළිබඳව හදාරන්නෙකුට සහ ඒවා ඒවකට පැවති ස්වභාවය පිළිබඳව හදාරන්නෙකුට ඉතාම වැදගත් වෙනවා මොහුගේ මේ පරිශ්‍රය. ථූපාරාම දාගබේ සිට මහියංගන දාගබ දක්වා දාගබ් විශාල ප්‍රමාණයක් ඔහුගේ අධ්‍යයනයට ලක් වෙනවා. ඒවා පිළිබඳව ඔහු විසින් ඇසින් දකින ලද විස්තර, ඔහු විසින් ඇඳ පෙන්වා ඔහු තිබෙන බව පේනවා ඔහුගේ ඒන්සන් සිලෝන් ග්‍රන්ථය තුළ. ස්තූප අධ්‍යයනයේදී සහ ඔහු විසින් දීර්ඝ කාලයක් තිස්සේ වැව් පිළිබඳව කරන ලද අධ්‍යයනවලදී ඔහුට නිතරම ගඩොල් පිළිබඳව කටයුතු කරන්න හමු වී තිබෙනවා. එහිදී ඔහු විශේෂ වැදගත් යමක් කරලා තියෙනවා. ඒ තමයි
ඒ ගඩොල් වර්ග වෙනම වර්ගීකරණයට ලක් කරා ඒ වගේම විවිධ අධ්‍යයනවලට ලක් කරා විශේෂයෙන් ස්තූප වලින් හම්බ වෙන ගඩොල් සහ වැව් වල බැමි ආශ්‍රිතව හම්බ වෙන ගඩොල් ඔහු වෙනමම වර්ගීකරණයකට ලක් කරන්න උත්සාහ කරා සහ ඒවායේ වටිනාකම පුරාවිද්‍යාත්මක වටිනාකම ඔහු මුල් වරට ඉදිරිපත් කරා කියලා කියන්න පුළුවන් ඒ අනුව ඔහු මිහින්තලෙන් ආරම්භ කරලා සාංචියේ තියෙන ගල් පවා ඔහු සංසන්දනය කළා තියෙන අනුරාධපුරයේ මිහින්තලේ ඒ වගේම විවිධ ප්‍රදේශවල තියෙන වැව්වල හමු වෙ තිබෙන ගඩොල් පවා ඔහු විසින් අධ්‍යයන කළා ඒ වගේම ගණන් මිමි ආදී පවා ලබාගෙන ඒවා පිළිබඳව පුරාවිද්‍යානුකූල විග්‍රහයක් යම් ආකාරයකින් කරලා තියෙනවා පුරාණ ඇදහිලි ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතිය පිළිබඳව සොයා බලන්නකොට ඉතාම වැදගත් වෙනවා පුරාණ ඇදහිලි පිළිබඳව ඔහු විසින් කරලා දැන් කටයුතු විවිධ යක්ෂයින්ගේ සිට ලංකාවේ සිටින දෙව්වරු අදහන ලද දෙව්වරු ඔහු විශේෂ සැලකිල්ලට ලක් කරා ඒ පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වුවා ඒ වගේම පුරාණ අවි ආයුධ ශ්‍රී ලංකාවේ විහාර සහ දේවාල ආශ්‍රිතව ලැබෙන බොහෝ ආයුධ පැරණි ආයුධ ඔහු විසින් ඇඳ දක්වලා තිබෙනවා ඒ වගේම ඒ පිළිබඳව පරීක්ෂණ කරලා තියෙනවා ඔහුගේ ඇන්ෂන් සිලවන් ග්‍රන්ථය තුළ ඒ වගේම පාරම්පරික වඩු උපකරණ වඩු සංකේත ආනන්ද කුමාරස්වාමි මහත්මයා හැරුණාම එවකට හිටපු විද්වතුන් අතරේ මේ කටයුතු සම්බන්ධයෙන් ඔහු විසින් දක්වන ලද දායකත්වය ඉතාම වැදගත් පුරාවිද්‍යාඥයන් වශයෙන් කරුණු හදාරන්නේ කොට මේ උපකරණ වල හැටි ඔහු ඒවා ඇඳ දක්වා තිබෙන ආකාරය ඒවා ඒ සැලසුම් ඒ වගේම වඩුවන් විසින් ගල් වඩුවන් සහ ලී වඩුවන් විසින් විටින් විට සිදු කරන ලද සංකේත පවා ඔහුගේ අධ්‍යයනයට ලක් වෙලා තියෙනවා ඒ වගේම ගෘහ ක්‍රීඩා ගෘහ ක්‍රීඩා සම්බන්ධයෙන් පැරණි නිවෙස්වල භාවිත කරන ලද පුවරු ඔලිද පුවරු වැනි පුවරු පිළිබඳවත් ඔහු විසින් විශේෂ සැලකිල්ලක් දක්වලා ඒවා වෙන් වෙන්ව ඇඳ දක්වලා තියෙනවා ඒ වගේම ඒ පිළිබඳව හැදෑරීමක් කරලා තියෙනවා මේ ආකාරයට පුරාවිද්‍යානුකූලව කටයුතු කරන අතරතුරදී ඔහු ලංකාවේ සංස්කෘතිය පිළිබඳව විශේෂ හැදෑරීමක් කළා ඒ සම්බන්ධයෙන් කරන ලද ඔහුගේ එකතු වන අතරේ ගැමි කතා 266ක් පමණ ඔහු විසින් එකතු කරලා තියෙනවා ඒ ගැමි කතා ඔහු කාණ්ඩ තුනක් ඔස්සේ ප්‍රකාශයට පත් කළා තියෙනවා මෙය ලංකාවේ පුරාණ ජන සමාජය අධ්‍යයනය කරනකොට පුරාණ ගැමි සංස්කෘතිය අධ්‍යයනය කරනකොට ග්‍රාමීය ගොවි සමාජය සහ වෙනත් කුල ශ්‍රේණි අධ්‍යයනය කරනකොට ඉතාම වැදගත් වෙනවා ඒ ග්‍රන්ථවල වැදගත්කම කොතෙක් දෙයක් ඒවා ලංකාව තුළ පමණක් නෙවෙයි විදේශික රටවල පවා නැවත නැවත ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඒ වගේම සිංහල භාෂාවටත් පරිවර්තනය කරලා තිබෙනවා මෑත කාලීනව පසු කාලීන ශ්‍රී ලංකාවේ ජීවත් වුණ පුරාණ ගැමි කතා අධ්‍යයනය කරන්නන් හෙන්රි පාකර්ගේ මේ පැරණි ජන කතා Taman විසින් ආභාසයට ගත් බව වැටින් විට ප්‍රකාශයට පත් කරලා තියෙනවා මේ තොරතුරු එකතු කිරීමේදී ඔහු විශේෂයෙන් වයඹ පළාතේ සහ උතුරු මැද පළාතේ ගැමියන් සොයාගෙන ගොස් ඔවුන් සමග සම්මුඛව තමයි මේ තොරතුරු ලබාගෙන තිබෙන්නේ ඒ අනුව ඔවුන් විසින් එවකට 19 වෙනි සියවසේ 18 වෙනි සියවසේ ඒ වගේම 20 වෙනි සියවසේ මුල ජන සමාජය පිළිබඳවත් පැරණි අතීත සමාජය පිළිබඳවත් පාරම්පරිකව පැවතෙන කතන්දර වල තොරතුරු ලබාගෙන ඒවා ලෝකයට ඉදිරිපත් කරලා තියෙන බව අපිට පේනවා මේ කතාවල වැඩිපුරම දින්නේ වැද්දන් ඒ වගේම සමාජ කුල ඒ වගේම සමාජ පන්ති ගොවිතැන් කටයුතු ගොවීන් ගමරාළවරුන් ආදී වශයෙන් තමයි මේ කතා බොහෝ දුරට පැතිරලා තිබෙන්නේ ඒ වගේම පැරණි ජන සමාජ පිළිබඳව ඒ ආකාර විවිධ පන්ති ශ්‍රේණි ආදී වශයෙන් විවිධ කෝණවලින් බැලීමටත් විද්‍යාඥයෙකුට විවිධ මන්පෙත් විවර කරා ඒ වගේම ජන වර්ග වැද්දන්ගේ සිට අහිකුටකෙන් දක්වා ඒ වගේම විවිධ සමාජ පන්ති ශ්‍රේණි කුල බෙදීම් ඒ වගේම විදේශික වෙළෙන්දන් ලංකාවේ සංචාරය කරමින් සිටින විදේශික අන්‍යජාතික වෙළෙන්දන් කෘෂි ජීවිතය විවාහ ජීවිතය ඒ ආදී වශයෙන් සියලු මාංශ කෙරෙහි ඔහුගේ විචාරක්ෂය යොමු බව කිව යුතුයි පුරාවිද්‍යාවට පමණක් නෙමෙයි සමාජ ජීවිතයට පවා මේ ආකාරයෙන් විශාල සේවයක් කරපු කෙනෙක් තමයි හෙන්රි පාකර්